රට සංවර්ධන මාවත ඔස්සේ ගෙන යාමට නම් ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි ව්‍යවසායක දිලිජ් ජයවීර මහතා පවසනවා අරමුණ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරකට එක්කමින් ඔහු මේ බව සඳහන් කළා आर्थिक अर्बुदे हमुए व्यापार पात्वागण्याम सदा निर्माणात्मक व्यवसायकत्वेकट श्रीलंकीय जनताव यमुकिरीम अरमुणु करगत अरमुण होंदपीट हरवमु दीपव्याप्त सम्मंत्रण मालावे तवत अदीरक रत्नपुरेदी ईए पवेत्तुना मे सदा प्रदेशे मेनिक व्यापारिकेन नतुलु व्यवसायकेन रसक एक्व सिटिया अपि उत्साह कले उत्ते कोहमद अपि मे स्वभाव धर्मया विसिन लबा दी ऐति संपत मेहेवन्ने मे जातिक अवश्यतावे सदा අන්නේ සාධනීය සංවාදයට අපි සූදානම් මේ නිර්මාණශීලී ව්‍යවසායකත්වයේ කොටස්කරුවන් හා එක්ව ඉදිරියට යන්නට මෙය අපිට කළ හැකි දෙයක් මෙහිදී අදහස් හුමාරු කර ගැනීමේ සාකච්ඡා වටයක්ද පැවැත්තුණා කෝටි 800ක රත්නපුරේ මැණික් වලදාම් වෙනවා දවසක ලංකාවේ ආදායම කෝටි 400යි කෝටි 800ක මුද්‍රා ගතේ ගාලා විදේශ වෙනවා කියලා අපි දන්නවා රටේ හරියට මූල්‍යමය ප්‍රගතිය ඇති කර ගැනීම සඳහා මේ ව්‍යවසායකත්වයේ හරියට මේ ලැබෙන මැණික් ප්‍රමාණය සහ පිටවෙන මැණික් ප්‍රමාණයයි ලැබෙන ආදායමයි අතර විශාල වෙනසක් තිබෙන බව යථාර්ථයක්. ඒ නිවැරදි කර ගැනීමට නම් මේ රටට මූල්‍ය ප්‍රමිතියක් අවශ්‍යයි. ව්‍යවසායකත්වයේ තරුණයෙක් ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍යක දෙන්නේ. සමහරවිට පුද්ගලික මොන ආර්ථික අර්ථයේ ලොකු බැටකයක්. ව්‍යවසායකත්වයේ තෝරගත්ත එක මෝඩකමක් කියන හිතන දැක්කවත් වෙනවා. රස්සාව කරගෙන ඉතිරන පඩිය ගත්තා මාසෙ අන්තිම වල ෂේප් එකකින් හිටියා. යම් වේර ගන්න පුළුවන් කියලා දැනගෙන ගොඩක් දෙනෙක් ඉන්නේ අන්න එතනින් එහාට ගිහිල්ලා අරමුණෙන් කොහොමද අපිට ඒක දෙන්නේ කියන පොඩි ඇඟිලිමක් කරන්න පුළුවන් විසුරු සංකල්පය වෙන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන කොන්සෙප්ට් එක. ව්‍යවසායකත්වයේ රාජ්‍යයක් කියන්නේ ඒ රාජ්‍යම කොන්සෙප්ට් එකක් හැටියට ව්‍යවසායකත්මයි. ඒ රාජ්‍ය තීරණ තීන්දු ගන්නේ නිර්මාණාත්මක විදිහට, පරණ විදිහට නෙමෙයි. ඒ ව්‍යවසායකත්ව රාජ්‍යයක ව්‍යවසායකයාට ලැබෙන තන ඉහළ තනක්. දැන් ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම හෝ සල්ලි තියෙන රටක් හදන්න කියන කොන්සෙප්ට් එකකට නම් ඒ සංකල්පයට නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක යටි පහසුකම් නිර්මාණය වෙන්න ඕන අන්න ඒ විදිහට.